මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශයට පත් කළ තිබුණා ජනාධිපති වර්ණයේදී හෝ පරාජයට පත් වූවා නම් ඔහුත් ඔහුගේ බිරිඳත් ඔහුගේ දරු පවුල දරුවනු ජීවතුන් අතර නොහිටෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා කිව්වා. මොකද අකුණු වැදිලාද? ගඟේ ගහගෙන ගිහිල්ලාද? නෑ, උන් එයින් පෙන්වුවන් කවරක්වත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරා නම් ඔහු සැලසුම් කොට මෛත්‍රීපාලත් ඔහුගේ දරුවනුත් ඔහුගේ බිරිඳත් ඝාතනය කරන බව තමයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ රට ප්‍රකාශයට පත් කරේ. එතකොට තමනුත් තමන්ගේ පවුලත් තමන්ගේ දරුවනු රාජපක්ෂ ජයග්‍රහණය කරා නම් ඝාතනය කරනවා යැයි කියා අවස්ථා ගණනාවකදී ජයග්‍රහණ මොහොතේ ප්‍රකාශ කරා. BBC සමග කරන සාකච්ඡාවකදී ප්‍රකාශ කරා. තවත් අවස්ථා ගණනාවකදී මේ ප්‍රකාශ රට ඉදිරිපත් කළා තිබෙනවා. එනිසා තමන් මැරීම සඳහා තමන් සහ තමන්ගේ පවුලේ පවුල සහ දරුවන් ඝාතනය කිරීම සඳහා කටයුතු කරනවා යැයි කියා රට ප්‍රකාශ කරපු මහින්ද රාජපක්ෂ සමග. ඒ වගේම මහින්ද රාජපක්ෂ සහෝගේ කඳවුර සාමාන්‍ය දේශපාලනිකදී ගොඩාක් විවේචනයට භාජනය වෙන දේශපාලන කරුණු. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිළිබඳ විවේචනයට භාජනය කරේ දේශපාලන කරුණු වලට එහා ගියපු. ඔහුගේ නමේ ස්වභාවය, ඔහුගේ ශාරීරික ස්වභාවය, ඔහුගේ වචන උච්චාරණයේ ස්වභාවය, ඔහු හැසිරෙන ස්වභාවය සාමාන්‍ය කවර දේශපාලන දේශපාලකයෙක් පිළිබඳව හෝ එල්ල කළ නොයුතු පන්නේ අවලාද, ඒ වගේම පහත්කොට සැලකීම ආදී වචන හීටාන් හුටාන් ආපය කොන්දපණ නැති මිනිය මේ ආදි වචන වලින් කිව්වේ. ඒක තමයි රාජපක්ෂ කඳවුරේ මෛත්‍රීපාල පිළිබඳ තිබෙන විවේචනය. හැබැයි ඒ මෛත්‍රීපාලයි ඒ රනිල් ඒ මහින්ද රාජපක්ෂයි ඊයකට එකතු වෙන මොකක් වෙන්නේ? ජනතාව වෙනුවෙන් මේ රට මුහුණ දී තිබෙන ආර්ථික වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය, සමාජීය වශයෙන් මේ රට ඇති වී තිබෙන කඩාවැටීම මේ ගොඩනැගීම වෙනුවෙන් එහෙ ගොඩනගන්න පුළුවන් නම් මෛත්‍රීපාල 2015 එළියට එන්නේ මොකටද? ඒක වින්ද තිබ්බනේ. මේ එකතු වෙලා හැදෙන්නේ අලුත් එකක් නෙමෙයි, මේ එකතු වෙලා හැදෙන්නේ 2015ට කලින් එකමයි. එහෙනම් 2015ට කලින් එක රටේ ජනතාව පරාද කරන්නේ මොකටද? 2015ට කලින් තිබුණු කළු දශකයේ මේ රටේ විනාශකාරී අද්දකීම් ගෙනත් දීපු නිසා තමයි මේ රටේ බහුතර ජනතාව එකතු වෙලා පරාජයට පත් කරන්නේ. දැන් නැවත අටව ගන්න මොකද්ද? ඒ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුව තමයි මේ නැවත ආරම්භ කරන්නේ.